බන් දරන මං අදහත කරඩන්නේ අපි අවැට තින ඉන්න සත්තු ගැන. සත්තු අපිට දැ මූලිකව අපි කතා කරනවා ප්‍රධාන කාණ්ඩ පහකට වෙන් කරලා. අපිට සත්තු. මොනොද මේ කාණ්ඩ පහ. අපි මුලින්ම සත්තු වෙන් කරනවා මත්සඉන්ගෙල කණ්ඩාමක් ළ දකින්නේ දැඟ එක මාලු ටිකාක් ලූලෙක් බුලත්හපයෙක් මේගේ අප මේ දකින්න මාු මම මාලු කී ප්‍රැක්ේවල්ට පෙන්න්නනවා. ට මේ මත්සයින් කෙන කන්න මත්සයින්ගලමයි මේ ආවේනික යා අඳුරුගන්න කොහොමද මේ දකින මේ එක මාලුවවල් දකිනවා මේ මාලුන්ගේ වරල් තියෙනවා.රි වරල් පිහිටනවා ඒවගේම යාගේ හැඩක්න ඉසලයිෙන් උල්පවෙච්චි හැඩයක්නවතුර පිනෙනනයන්ට ඇගේ කොරපොතුලියෙන් තියනවා ඔල්ට පෙනනවෙන්න මේ මාලෝක බදන්න්න මෙයාගේ මේ පියනක් වගේ ඇරණ වැහෙන කෑල්ලක් තියනවාරි ඒ රණ ැහෙන කෑල්ල අපිෙනවා කර මාල්නතං ජලක්ලෝම කියලා තිඋන් ඔය ලක්ෂණටික තියෙන්නේ මාලුන්ගේ. මේකළු අනිවාර්ය මින්න ජලජවාසීවමයි. ඒ සත්තු වර්ගයක්. ඊළඟට තව කණ්ඩෑම කවිිදැ කතා කරනවා. උබය ජීවීන් කියලා. මේක ගොඩාකටවාලට උගන්නන්නේ දිය ගොඩ දෙකේ මින්න සත්තු කියලා. නමුත් ඒකට වඩා හොඳම හැඳින්ීම මේ උබය ජීවිීන්ට එයාලගේ ජීවන චක්‍රයත් මේ එයාලා ගතකන ජීවිතයේ එක අවස්ථාවක්ම සම්පූර්ණයෙන් මතුරන්නෝ. එහෙම කත්තිය. දැන් උදාහරනක් ගෙම්බ මේ දකින්න ගෙම්බනේ ගෙන්බවකොට දැන ගම්බගේ ඒකොල්ලො බිත්තර දාාන්නේ මතුරේ ඒ බිත්තරලෙෙනවා ස්කෙඩිය කෙක්ෙනෙේ අයිනෙක් මතුරේ. තුර මේ ගෙම්බ මැඩියා දැම්ේ දකින්නේ මැඩියෙක් හරිට සලමන්දරා කෙලෙක් කෙනෙක් මේ දකින සලමන්දරයෙක් හරි මෙට මේමගේ කත්තය තමා ඔබේ ජීවිීන් ඔේ ජීවවින් කියන්නේ දියකොටෙක්කිම හස කලෝගොල්ලෝ එකන කන්න ඇති තතතියාගණ්ඩ ගොල්ලන්ගේ දැන් මේ මෙ බන්න මේ රූපේ මේ ීවන චක්‍රයක් ගම් බගේ එයාගේ අර කොටසක්ම එයාගේ අවධියයක්ම වතුර ඉන්නවා එක අපි උබේ ජවින් කියලා කියයන්න හරි. ඉටසේ ඊළඟ සත්තු කණ්ඩායම උරගයෝ උරගයෝ කියන්නේ දැ උරගයකි වවාහම ඔගොල් මදක්න සර්පයෝ සර්පයෝ හරි මේ දකිින් දැම් මේ නයා ගැරඩියයා නද පිම්බුරා හූෂ උරෙක් ඇන කොන්ඩා හරි එහෙම සර්පයෝ හරි ඊට පස්සේ සර්ග විතරක් නෙමෙයි ඉබ්බා උරගේක් ඉබ්බා කැස්බෑවා උරගේක් කබරගොයා මේ දකින්නේ තලගොයා රොස්සේ කටුස්සා උරගේක් හ ගෙදරන්න හෝනා හරි වහලන හෝනා හරි මෙයා උරගේක් පැහැදිද එහිද උරගයකකි වූහමළමයි ල්ර් විතරක් නෙේ ඔය හැමෝම අයිතිනෙනවා තව මේ බන්න කොමයා අමතිුණා කිමුලා හරි එත් තුරගේක් පැදි දේ නිසා උරුගකිව හමොන්නොයි කට්ටි මයිතිවෙන. ඉට පස්ේ ඊළඟ සත්තු කණ්ඩායම පක්ෂීන් කුරල්ලෝ පක්ෂීන්ටලමයි හොටක් තියෙනවා පියාසර කරන්න පියාපත් දෙකක් තියෙනවා. අ එකන යලගේ කකුල් හතරෙන් අපිැන පුරර්ුව ගාතරා කියලා ඒ ගාතරා දෙක පියපත් බෝට පත්වෙලා තියෙන හරි හොටක් තියෙනවා පියාපත් තියෙනවා ඉටස් එප පි හාටු තියෙනවා රි එම ක්ෂණතිකක් තියනවා ඔොම කින්න පක්ෂිග කපපුටා ගිරවා ලස්සනෙක් කනෙක් මොනරා පරවයා හරි ඔහොමින්න්නවා. ඔතට සමහර පක්ෂිණ ඉන්නවා ලමයි පියාසර කරන්න බැරි දැ මේ දකින්නලා ලෝකන විශාලම පක්ෂයා පැස්බර පියාසර කන්න බැරි එක් කෙනෙක් එහෙමින්න්න මං යුදදාහරන හිපයක් කිවේ පක්ෂී ගැ අන්තිවටෙනවා අන්තිම සත්තු වර්ගය ීපායින් ශීරපායින් කියන්න කවුද කුඩා කාලයේදී කිරිබී වැඩෙන සත්තු කිරිවරෙන සත්තු. අපි කොහමට ශීරපයින් අඳුන ගන්න ළමයි ශීරපයින්ගේ විතරයි මෙන කම්පෙටි දෙකක් තියෙන්නේ. කන්පති තියෙන්නේ ශීරපායින්ගේ ඇගේ රෝමතියෙන්න්නේ ශීරපායින්ගේ. රැහෙමත්තාම් බන්නකෝ මිනිසා ශීරපායිෙක්. බල්ලා පූසා අලියයා අශ්වයා ංහ ම ට න සිහත් ීරපායෙ ඒගේ පටව චුටි කල කිරබනවා අරි කම්පිතියෙනවා රෝමතිනවා ය චිරපායියේ අරි සිංහයා කොටියයා හරි දැ ඔයගේ පිට ගත්හැ වන් තරන් දැන් එක පාට එහම වෙනස්සෙන කට ඇත්තින්නවා එම ීරපයි වගේ නොහිතන කටියේ වුල එෙමෙක්කනෙ වුලනනිකමපිතන කුල්ලෙක් වගේ කියරනේ පියාමන ඉද. ඒය ඇත්තටම ශීරපයි සතේ. ඇගේ කම්පිති දෙකක් තියෙනවා ඇගේ රෝමතියෙනවා වවුල ශීරපයි සතෙක්. එ වතුර ඉන්නවා තල් මසා. රි ඩොල්ෆන් අපි තන මේකොලු මාල්ු කියලා හරි සමරෝ චිත්‍ර ට ල ම ොල් පින්ට මාලවා කියලා කියනවා ඇෑ මළුවක් නෙමෙයි රි ඩොල්ෆීන් මේ තල් මසා මෙ මේකට්ටයත් ශීරපයි සත්තු. හරිසා ඔන්නගැපිට කවුද මාලු එක මත්සයින් උබයජීවීන් උරගයින් පක්ෂීන් ශීරපයින් කියලා සත්තු කාණ්ඩ පහකට වැකරන්න පුළුවවා අගෙත්න ොදන් දෙිකන්දර තෙරවා කියලා හරි එනපි වැටිකක් බලගම්මු හරි ජයවා.